अभी पैमिनिल कला विशेषम जूली मासे नामवेनिदा अमुदाव एसटीएफ एक नाविक अमुदाव तो सीएलु बाले योदला उद्घोषणे मर्दने किरीम उद्घोषक अंत कंदुलु गैस वलिन प्रहार इल्ल किरीम सह एवागेम वेडि तबीम मे संबंधयेन विमर्शनयक् करन्न किन कारणाव एवागेम अपि दन्नवा जूली मासे 13 वेनिदा संपूर्णयेन्म अपि दन्नवा ए अवस्थावेत् ओय आकारयेन्म रट पुराम पोलिसी योद्धा पारदीन सिद्धुना अमुदा पारण आवा दैन मे कारणा संबंधयेन तमिल विभाग करन्न तमयि अद अपि प्रकाशयक् गन्न कैंदेव्वे मोकद मे तमिल संबंधयेन अपि मे तमिल करला तिब्बे जूली मासे 15 वेनिदा දැන් මේ අමෙරිකා සඳහා තමයි මේ කැඳවලා තිබ්බේ අපිට පැහැදිලිවම කියන්න ඕන කරලා තිබ්බේ මොකක්ද සාමකාමී උද්ඝෝෂණයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට උද්ඝෝෂණය කරන්න ආණ්ඩුවට එරෙහිුණා කතා කරන්න අයිතියක් දෙද්දි ලක්ෂ 10ක් වැඩි ජනතාවක් ඇවිල්ලා හිටියා ඒ ආපු ජනතාවට වෙඩි තියන්න කවුද බලය දුන්නේ මම කියන්නේ මොකද දැන් එතන සාමකා මෙතන ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු වුණ නැහැ ජනතාව සාමකාමී උද්ඝෝෂණයක් තමයි ඒ ජූලි මාසේ 9 වෙනිදා ජූලි මාසයේ සිදු කළේ ඒ සාමකාමී උද්ඝෝෂණය වැඩි තිබ්බේ වැඩි තියලා අපි දැන් කඳුළු ගෑස් වල මිය ගියා එතකොට දැන් මේවා මේ කාරණාව සම්බන්ධයෙන් දැන් පැහැදිලිව ප්‍රශ්න කිරීම මොකද මේවා වෙන්න දෙන්න බෑ එද ඉදිරියට දැන් අපි දැන් ආණ්ඩුව අරගල මර්ධනය කියලා කතා කරනවා අරගල කියලා කියන්නේ මොකක්ද ජනතාව සාමකාමී පාලනතාව සිදුවීමට ඒ වගේම අපි දැන් අපි මේ පැමිණිලි සඳහන් කරලා තිබ්බ ජනමාධ්‍යවේදීන්ට මේ අග්‍ර වර්තමාන ජනාධිපතිවරයාගේ නිවස අසලදී පාර දීන. ඒ වගේම ජනාධිපති මන්දිරය අසල ජූලි 9 වෙනිදා මාධ්‍යවේදීන්ට හිරියර කිරීම සහ පාර දීන. මේ සියලු කාරණා අපි අඩම් කරලා තිබ්බ මේ පැමිණිල්ලේ අපි දිගින් අපි අනිත් කාරණා තමයි අමුදාව විසින් ප්‍රකාශ කරා විශේෂයෙන්ම අපි මතකයි ජූලි 14 වෙනිදා ඔවුන් ජනතාව රැස්වෙන තැන් වලට යම්කිසි ක්‍රියාමාර්ග ගන්න උන්ට උපදේශ දීලා තිබ්බා කියලා අපි මෙතන විභාගේ මේ පරීක්ෂණයේදී අපි අහන්නේ මේ අමුභාවට නියෝග දුන්නේ කවුද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති රටෙන් ගියාට පස්සේ මේ කාල සීමාවේ මේ නියෝග ලබා දුන්නේ කවුද? ඒක අපි දැනගන්න ඕනේ. මොකද මේ අවස්ථාව අපි දන්නවා අග්‍රාමාත්‍යරය ඇටි තමයි රනිල් වික්‍රමසිංහ හිටියේ. එතේ මේ අවස්ථාවේ කවුද නියෝග දුන්නේ? එතන ඒ කාල සීමාව කොහොමද වැඩ කෙරුණේ? මේ ජනතාව මර්ධනය කරේ කොහමද? ඒ කාරණාව ගැන විශේෂයෙන් අපි කතා කරේ ඒ සමයේ පැහැදිලි විමර්ශනයක් මානව හිමිකම් කොමිසමාව සිදු වෙනුනේ. ඒ වගේම අපි ඉල්ලීමක් කළා ජූලි මාසේ 22 වෙනිදා. අපි දන්නවා අමුදාව යොදවල අරගලයට පාර දුන්නා. සම්පූර්ණයෙන්ම කූඩාරම්භල තිබ බඩු ගත්තා. ලක්ෂ ගණන් වටිනා උපකරණ අරන් ගිහිල්ලා තියෙනවා. කවුද මේවා කරලා තියෙන්නේ? කවුද උපදෙස් දුන්නේ බඩු කොහෙද තියෙන්නේ? අපි දන්නවා විශේෂයෙන්ම ඒ උද්ඝෝෂණ අවස්ථාවේ ජනාධිපති මන්දිර ගේට්ටු ඉස්සරහා තිබුණා විශේෂයෙන්ම අට්ටාලයක් තිබුණා ඒකත් එක්කම මාධ්‍ය කුටියේ ඊළඟට අපි දන්නවා අන්තර්ජාතික මණ්ඩලයේ හිටියා ඊළඟ සමාජවාදී තරුණ සංගමයේ හිටියා ඒ වගේම අපි දන්නවා එතන මේ මොකද්ද විශ්ව ආචාර සමිති සම්මේලනයේ කුටියක් තිබ්බා ඊට ඉස්සෙල්ලා අරගලේ කාර්යාලයක් තිබ්බා එතන අම්මවරුන්ගේ කාර්යාලයක් තිබ්බා වෙනසක තාරුන්නේ ලොකු කාර්යාලයක් ඊතල තිබ්බා ඒ අමේකේ විශාල බඩුකරක් තිබ්බේ ඒ බඩු කොහෙද තියෙන්නේ? ලබ මේවා හොයාගන්න ඕනේ කියන කාරණාව තමයි අපි කියන්නේ මේවා හොයන්නේ කවුද තියෙන්නේ කවුද ගත්තේ කොතනද තියෙන්නේ? ඔබ දැනගන්න ඕනේ. ඉතින් රටේ ජනතාව දැනගන්න ඕනේ. ඉතින් තාමත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නැහැ. අවුරුද්දට ආණ්ඩුවේ මේ මර්ධන මර්ධනයේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපි දන්නවා නිරන්තරයෙන්ම අරගල මර්ධනය ගැන තමයි බල කතා තියෙන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය මර්ධනය ගැන තමයි කතාව. නමුත් අපි දන්නවා මේ වෙනකොට මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බෑ විදුලි බිල වැඩි කරන්නේම විශාල වශයෙන් ඊළඟට දැන් අපි දන්නවා දැන් මිනිස්සුන්ගේ පඩි වගේ 3-4 ගුණයකින් බඩු මිල වැඩි. ඉතින් ඒ තත්ත්වයන්ට සාහනයක් නැහැ. අරුවන්ට අපි දන්නවා විශේෂයෙන් පොත් නැහැ. ඒවා කොට්ටිය ගන්න සල්ලි නැහැ. සපත්තු කුට්ටමක් ගන්න නැහැ. ඊළඟට බෑග් එකක් ගන්න නැහැ. හැබැයි ඒව ගැන කතා කරන්නේ අයිස් ගැන කතාව. අයිස් කතා කරන්න ඕනේ. අයිස් ගැන තමයි කතාව. නමුත් අනිත් ප්‍රශ්න ඔක්කොම යට ගහන්න යන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ ජනතාව ඉලියට බයින එක බලක්වන්න බෑ. ජනතාව පඩි වැඩි වීමක් කියලා අරගල කරගෙන නවත්තන්න බෑ. ඉතින් මේවා නවත්තන්න වෙනම කතා කරන්නේ. ඒක නිසා අපිට මේ කතා කරන අයට අපි කියනවා වෙච්ච සිදුවීම් සම්බන්ධව පැහැදිලි පරීක්ෂණයක් සිදු වෙන්න ඕනේ. ආණ්ඩුවේ මර්ධනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වෙන්න ඕනේ. අපි පැහැදිලිව බලාපොරොත්තු වෙන මේ සම්බන්ධයෙන් පැහැදිලිවම
දාන හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශයක් ලබා දිය යුතුයි කියන කාරණාව. ඒ වගේම අපිට අද සඳහන් කළ යම් යම් කාරණා සම්බන්ධ මානව හිමිකම් කොමිෂම දැනටමත් නිර්දේශ ගන්නවා ඉදිරිපත් කරලා තියෙනවා කියලා කඳුළු ගෑස් සම්බන්ධයෙන් ඒ වගේම මාධ්‍යවේදීන් සිරස මාධ්‍යවේදීන්ට පහර දීම සම්බන්ධයෙන් ඔවුන් ඒ කියන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරි ජනාධිපතිලාගේ නිවස ඉදිරිපිට සිදුවෙච්ච දේවල් සම්බන්ධයෙන් ඔවුන් දැනට පරීක්ෂා කරලා තියෙනවා කියන කාරණාව කිව්වා. ඔවුන් නිර්දේශ ලබා දීලා තියෙනවා කියන කාරණාවක් කිව්වා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සමස්ත ක්‍රියාවලියටම මානව හිමිකම් කොමිසමේ මුළු පරීක්ෂණයක් කරලා මේ සිදුවේ කවුද අනඳුන්නේ කවුද මේවා කරේ මේවා පිටිපස්සේ කවුද කියලා පැහැදිලිතාවයක් රටට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් මේ කොහෙද අපි කතා කරන්නේ මේ සිද්ධි සම්බන්ධයෙන් කියලා කාර්යද පැමිණිලි කරන්නේ ඒ කතාවක් කවුරුත් ඒ කරලා තියෙන එකම දේ දැන් මානව හිමිකම් කොමිෂන් සභාව තමයි අපිට කියලා රජයෙන් ආන්නද හොරාගේ අම්මගේ පේනාරම වගේ දා ඒගොල්ලන් යවුවොත් කොහෙන්ද ඉන්නේ ඒගොල්ල සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රකාරියෝ ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්නේ. ඒක නිසා ඉදිරියට එන්න નિયમિત අරගල ඉදිරියට එන්න નિયમિત ජනතාවගේ නැගිටීම් ඒවා කර ඒවා අනිවාර්යයෙන් සිදු වෙනවා. ඊට පෙර අපි දැනගන්න ඕනේ වෙච්ච නැගිටීම් සම්බන්ධයෙන් මේගොල්ල කටයුතු කරේ කුමන ආකාරයෙන්ද කියන එකත් අපි දැනගන්න ඕනේ. අවතර සෑමීකට පත් වෙනවද මේ පරීක්ෂණ ගැන? පරීක්ෂණ ගැන කරනවනේ දැන් ඉතින්. දැන් අපි දන්නා ඇත්තටම මානව හිමිකම් කොමිෂන් සභාවට දෙන්න පුළුවන් නිර්දේශ. නිර්දේශ තමයි දෙන්න පුළුවන්. අපි දන්නවා දැන් මානව හිමිකම් කොමිෂන් දිගින් දිගටම නිර්දේශ ගණනාවක් පෞගිය කාලේ ලබා දුන්නා. ඒ කියන්නේ දැන් පොලිස් ආඥා පනත පාවිච්චි කරලා අරගල මර්ධනය කිරීමේදී පොලිස් ආඥා පනතේ පාවිච්චි කිරීම කරන්න එපා කියන කාරණා නිර්දේශ දුන්නා. ඒ වගේම මානව හිමිකම් කොමිෂන් සභාව විවිධ නිර්දේශ ගණනාවක් දීලා තියෙන මේ මර්ධනයේ තරයි. දැන් මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම තියන්නේ ආණ්ඩුවට. දැන් මේ වර්තමාන මානව හිමිකම් කොමිෂන් සභාවේම නිර්දේශ ලබා දෙනකොට ආණ්ඩුව උත්සාහ කරන්නේ මොකද්ද? මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතියට කටයුතු කරන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ කොහොමද අයින් කරන්න කියලා. ඔවුන් දැන් අපි දන්න පෞගිය කාලේ මානව හිමිකම් කොමිෂන් සභාවේ එවැනි නිර්භීත නිර්දේශ ලැබුණේ නැහැ. දැන් මේ කකමානුවේ විවිධාකාර නිර්දේශ ලබා දෙනවා. ඒ නිර්දේශ ලබා දෙනකොට නිර්දේශ ලබා දෙන ප්‍රධානියම අයින් කරන්න කොමාන්ත්‍රණය තියෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ නිර්දේශ ලබා දීමේ ඔබ බහුවාගේ නිර්දේශ ලබා දුන්නොත් ඒ නිර්දේශ ක්‍රියාත්මක කරලා ගැනීම වගකීම අපිට තියෙන්නේ. අපි වෘත්ති සමිති බහුජන සංවිධානය පැමිණිලි කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන නිර්දේශ ලබා දුන්නොත් ඒ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීමට අවශ්‍ය බලපෑම කරන්නේ.